දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. පසුගිය ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් අත්අඩංගුවට නොගත් නම් කීපයක් තිබෙනවා. නුවර ත්‍රිකුණාමල වීදියේ තියෙනවා ලොකු ගොඩනැගිල්ලක්. ඒක ඉබ්‍රහීම්ට අහිති ගොඩනැගිල්ලක්. අවමත් මේ වනතේ ඒ ගොඩනැගිල්ල හරි පරීක්ෂාවට ලක් කරේ නැහැ. ඒ වගේම මන්නාරම්වල මරාගෙන මැරුණු කාන්තාවගේ පියා එයා රත්තරන් බිස්නස් කරේ. තවමත් නිදැල්ලේ ඉන්නවා. මේ මුදල් ගනුදෙනු කොහොමද සිද්ධ වුනේ? මේවා පිළිබඳව හොයාගන්න ඕන. ඒ වගේම වස්මි කියලා පුද්ගලයා තවම ඉන්නවා. ඔහුව තාම අත්අඩංගුවට කරගෙන නැහැ. අපි යෝජනා කරනවා ආරක්ෂක අංශවලට මේ වස්මි කියන පුද්ගලයා මේ පාස්කු විහාර සම්බන්ධයෙන් ගොඩක් බොහෝ දේවල් දන්නවා. මීගමුව බන්ධනාගාරයේ ඉන්නවා පුද්ගලයෙක්. ඔහු තමයි ඉන්දියාවේ මොම්බායිවල ISIS ප්‍රහාරය සම්බන්ධයෙන් අගකීතු ප්‍රහාරකයා. ඔහු ලංකාවේ ජාතික තවහිද් ජමාත් සංවිධානයත් එක්ක එකතු වෙලා ISIS ක්‍රියාකාරකම් වල නියලුනාද කියලා ප්‍රශ්න කරන්න ඕන හොයන්න ඕන. ඒ වගේම මීගමුවේ පෙරේ මුල්ලේ ඉන්නවා කුඩු ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලෙක්. ඔහු ISIS එකට උදව් කරා. ඒ වගේම පසුගිය කාලේ අන්තර්ජාතික අවි ආයුධ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සමග ගනුදෙනු කරපු පුද්ගලෙක්. අද ඔහුත් නිදැල්ලේ ඉන්නවා. ඒක නිසා වෙන් ආරක්ෂක අංශවල අවධානය යොමු කිරීම සඳහා මේ නම් ටික මම හෙළිදරව් කරේ. වැඳලා කියන්නම් මේ මේවා පිළිබඳව පරීක්ෂණ කරන්න හොයන්න නැත්තම් රටේ තවත් මහා විපතක් සිදුවීමට අත ළඟයි. Maxis number 1 tire in Sri Lanka.